බක්පුර පසළොස්වක පොහොය දවස. ශාසන ඉතිහාසයේ වැදගත් සිදුවීම් ගණනාවක් සිද්ධ වෙච්ච දවසක්. හැබැයි අපිට වැදගත් වෙන්නේ ශ්‍රී ලංකාවට සම්මා සම්බුදුරජාණන් වහන්සේ දෙවෙනි වරට පා තබන්නේ අද වෙනි දවසක. බක්පුර පසළොස්වක පොහොය දවසක. ඒ චූලෝදර මහෝදර නාරජවරුන්ගේ සටන නැවැත්වීමට, ඔවුන්ට සමගිය අගය කියා දීමට, කොටින්ම ඔවුන්ට සදහම් පහස උරුම කර දීමට. ඉතින් එබඳු ඓතිහාසික සිදුවීමක් සිදුවුණු අදවැනි දවසක නිවන් මඟ අපේක්ෂාවෙන් බලාපොරොත්තුවෙන් සිටින ඔබට සදහම් රසේ බෙදා දීමටයි විදර්ශනා රාත්‍රිය මෙසේ දහම් පණුරක් වශයෙන් තිරිනවන්නේ. පින්වත් ස්වාමින් වහන්ස අපිට පහදා දෙන්න අදවැනි දවසක චූලෝදර මහෝදර නාරජවරුන් බෞද්ධ උපාසකයන් බවට පත් වුණා කියලා කියනවා. ස්වාමින් වහන්ස සැබවින්ම සැබෑ උපාසකයා කියන්නේ කවුද? අපිට පහදා දෙන්න ස්වාමින් වහන්ස. පින්වත් මහත්මයා, විදර්ශනා රාත්‍රිය ධර්ම සාකච්ඡා මේ වැඩසටහනේදී මුලින්ම යොමු කරපු ප්‍රශ්නේ තමයි උපාසක උපාසිකා යනුවෙන් අපි හඳුන්වන්නේ කිනම් ගුණයන් තියෙන අයද කියන කාරණය. උපාසක උපාසිකාවෝ කියන්නේ කවුද කියන කාරණය. මහත්මයෝ, සූත්‍රගත ධර්මයේ සඳහන් වෙන්නේ උපාසක උපාසිකා කියන්නේ යමෙක් තෙරුවන් සරණ පිහිටියාද ඔහු උපාසක උපාසිකා කියන අර්ථයෙන් හඳුන්වනවා කියලා. එතකොට දැන් මෙතනින් ප්‍රශ්නයක් මතුවෙන්න පුළුවන් කෙනෙකුට, අපේ රටේ ඉන්න බෞද්ධ ජනතාවගෙන් මං හිතන්නේ 75%ක් විතර තෙරුවන් සරණ පිහිටිය අය. එක උදේට පන්සල් සමාදන් වෙන තෙරුවන් සරණ පිහිටනවා. එහෙම නැත්නම් හවසට තෙරුවන් සරණ පිහිටලා බුද්ධ වන්දනාවන් කරනවා. එහෙමත් නැති වුණොත් පසළොස්වක පොහොය දවසට පන්සල් ගිහිලා තෙරුවන් සරණ පිහිටනවා. ඉතින් එහෙම තෙරුවන් සරණ ජීවිතයට එකතු කරගත්තොත් එන අපි හැමෝම අර 75%ක් මේ බෞද්ධ ජනතාව උපාසක උපාසිකා කියන තැනටයි වැටෙන්නේ. නමුත් ඒක එහෙම වෙන්න බෑ. එහෙම වෙලා නැහැ. එහෙමනම් මෙතනදී අපි තේරුම් ගන්න ඕනේ යමෙක් තෙරුවන් සරණ පිහිටියාද ඔහු උපාසක උපාසිකා බවට පත් වෙනවා. නමුත් මහත්යෝ, තෙරුවන් සරණ කියන කාරණය අපි බොහොම ගැඹුරින් මෙතනදී ගන්න ඕනේ. එහෙම නැතුව මේ අපි හිතන තෙරුවන් සරණ බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි කියලා තෙරුවන් සරණ පිහිටියායි කියන කාරණේ පමණ උපාසක උපාසිකාවක් බවට පත් වෙන්න විදිහක් නැහැ. එහෙමනම් අපේ රටේ ඉන්න සියලුම බෞද්ධ ජනතාව උපාසක උපාසිකාවන් බවට පත් වෙන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ අපි තෙරුවන් සරණ පිහිටන්න නම් ඊට ඉස්සෙල්ලා අපි කාරණා තුනක් ජීවිතයෙන් ශක්තිමත් කරගන්න ඕනේ. මොකද්ද ඒ කාරණා තුන? එක, කල්යාණ මිත්‍රාශ්‍රය අපි ලබන්න ඕනේ. දැන් මේ මම මතක් කරන්නේ සැබෑ උපාසක උපාසිකාව, තෙරුවන් සරණ ගිය උපාසක උපාසිකාව කවුද කියන කාරණේ. මුලින්ම එයා කල්යාණ මිත්‍රාශ්‍රය ලබන්න ඕනේ. එතරම්දි මෙතනදි කල්යාණ මිත්‍රයා කියන්නේ ලෞතුරා බුදුරජාණන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවාට පස්සේ උතුම් ජීවමාන සාස්තුන් වහන්සේ බවට පත් වෙන ධර්ම විනය දෙක. ඒ නිසා ධර්ම විනය මේ මොහොතේ ජීවමානව තියෙනවා. ඒ නිසා ඒ ජීවමානව තිබෙන ධර්ම විනය දෙක තමයි වර්තමානයේ කල්යාණ මිත්‍රයා බවට පත් වෙන්නේ. ඒ ජීවමාන ධර්ම විනය දෙක නිවැරදිව ජනතාවට සාමීච පටිපන්න ගුණයෙන් දේශනා කරන මහා සංඝරත්නය කල්යාණ මිත්‍රයා බවට පත් කරගන්න පුළුවන්. එතකොට දැන් කල්යාණ මිත්‍රාශ්‍රය තුලින් අපි මොකක්ද අහන්නේ? අපි ශ්‍රවණය කරන්නේ උතුම් ශ්‍රී සද්ධර්මය. සූත්‍රගත ධර්මයන්, විනය ධර්මයන්, අභිධර්මයන්, කල්යාණ මිත්‍රාශ්‍රයේ ඵලයෙන් අපි සද්ධර්ම ශ්‍රවණයේ ජීවිතයට එකතු කරගන්නවා. නිවැරදි සද්ධර්ම ශ්‍රවණය. ඊළඟට කල්යාණ මිත්‍රාශ්‍රය ලැබුණත් අපි සද්ධර්මයේ ශ්‍රවණය කළත් එතනින් ප්‍රශ්නේ විසඳුමකට එන්නේ නැහැ. ඒ නිසා අපි කල්යාණ මිත්‍රාශ්‍රය ලැබලා සද්ධර්මයෙන් ශ්‍රවණය කරලා ඒ ශ්‍රවණය කළා වූ සද්ධර්මය අපි නුවණින් මෙනෙහි කරන්න දක්ෂ වෙන්න ඕනේ. ඒ සද්ධර්මය අපේ ජීවිතේට, අතීත වර්තමාන අනාගත අපේ ජීවිතේට ගලපලා අපි දකින්න දක්ෂ වෙන්න ඕනේ. දැන් තාම අපි තෙරුවන් කෙරෙහි සද්ධාව කියන දැනට ආවේ නැහැ. සද්ධාවට එන මාර්ගයයි මේ ධර්මානුකූලව මතක් කරන්නේ. අපේ සමාජයේ අපි දන්නවා කල්යාණ මිත්‍රාශ්‍රය තියෙනවා. මොකද ජීවමාන සාස්තුන් වහන්සේ වන ධර්ම විනය දෙක ජීවමානව තිබෙනවා.
ඒ උතුම් ධර්ම විනය සාමිච්චි පටිපන්න ගුණයෙන් දේශනා කරන මහා සංඝරත්නය සමාජයේ ඕනතරම් වැඩ ඉන්නවා. නමුත් මේ උතුම් සද්ධර්මය අපි ශ්‍රවණය කළත් ඒ සද්ධර්මයේ නුවණින් මෙනෙහි කිරීමේ අදක්ෂභාවයන් අපි සමාජය තුල දකිනවා. නුවණින් මෙනෙහි කිරීමේ අදක්ෂභාවය. අපි දන්නවා මේ ලෝකේ වැඩියෙන්ම බණ කියන රට තමයි අපේ රට. උදේ 6ට පටන් ගත්තාම පැය 24ම ධර්මදේශනා අපි දකිනවා අප්‍රමාණ නාලිකාවලින් ප්‍රචාරය වෙනවා. ඊට අමතරව පන්සල් වල ආරණ්‍ය වල දිනපතා වගේ ධර්මදේශනාවන් තියෙන අවස්ථා තියෙනවා. ඒ වගේම කටින පින්කම් කාලේ මාස 3ම බණ කියන අවස්ථා තියෙනවා. ගෙන ලෝකේ වැඩියෙන්ම ධර්මය ශ්‍රවණය කරන රට තමයි මං හිතන්නේ අපි. නමුත් ධර්මය ශ්‍රවණය කළත් අපිට ලොකු අඩුවක් තියෙනවා. මොකක්ද ඒ අඩුව? ශ්‍රවණය කළා වූ සීසත් ධර්මය අපි නුවණින් මෙනෙහි කරලා ජීවිතයට ගලපා ගැනීමේ අදක්ෂභාවය අපේ සමාජය තුල තියෙනවා. මෙන්න මේ නුවණින් ගලපා ජීවිතයට එකතු කර ගැනීමේ අදක්ෂභාවයයි අපේ සමාජය තුල උපාසක උපාසිකා කියන අර්ථය ගොඩාක් දුර්වල කරලා තියෙනවා. ඒ නිසා මුලින්ම අපි කල්යාණ මිත්‍රාශ්‍රය ලැබලා දෙවැනි අපේ උතුම් මේ ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරලා තුන්වෙනුවේ ශ්‍රී සද්ධර්මයේ නුවණින් මෙනෙහි කරලා ජීවිතයට ගලපගෙන අපේ අතීත වර්තමාන අනාගත පංච උපාදානස්කන්ධ ලෝකයට ඒක ගලපගෙන එයා මොකද කරන්නේ? එයා ගලපද්දී එයා මතු කර ගන්නවා චතුරාර්ය සත්‍ය කියන කාරණේ. එයා දකිනවා ලෝතුරා බුදුරජාණන් වහන්සේ නමක් මේ ලෝකුවට පහළ වෙන්නේ එකම එක අර්ථයක් උදෙසා. මොකක්ද ඒ අර්ථය? උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය දේශනා කරා. එයා ඒක සද්ධර්ම ශ්‍රවණය තුලින් දැන ගන්නවා. එයා ඥාන මිත්‍ර ආශ්‍රය තුලින් දැන ගන්නවා ලෝතුරා බුදුරජාණන් වහන්සේ නමකගේ පහළ වීමේ අර්ථය මොකද්ද කියලා. උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය දේශනා. එයා දැන් දන්නවා මේ ලෝක ධාතුවේ දුර්ලභම අර්ථය තමයි ලෝතුරා බුදුරජාණන් වහන්සේ නමකගේ පහළ වීම. එයා දැන් දන්නවා මේ ලෝකේ දෙවැනි දුර්ලභ අර්ථය තමයි මේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය ඇහෙන්න ලැබීම කියලා. අන බලන්න කල්‍යාණ මිත්‍රාස්තේ සද්ධර්ම ශ්‍රවණිය නුවණින් මෙනෙහි කිරීම තුළ එයා මුලින්ම ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ මේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයන්ගේ තියෙන දුර්ලභභාවයේ වටිනාකම තේරුම් ගන්න. එහෙම තේරුම් අරගෙන එයා මොකද කරන්නේ? එයා චතුරාර්ය සත්‍ය තුල ජීවිතේ දකිනවා. එයා චතුරාර්ය සත්‍ය තුල ජීවිතේ විසිරෝල දකිනවා. එයා දකිනවා චතුරාර්ය සත්‍යේ මුල් මාර්ග සත්‍ය දුක්ඛ සත්‍යයි දුකයි. දෙවෙනි ආර්ය සත්‍ය දුකට හේතුව තෘෂ්ණාවයි. තුන්වෙනි ආර්ය සත්‍ය එයා දකිනවා යම් කෙනෙක් තුල දුක තියෙනවා නම් දුකට හේතුව තෘෂ්ණාව අනිවාර්යෙන්ම ඔහු තුල තියෙනවා. තුන්වෙනි ආර්ය සත්‍ය තමයි දුක නැති කරන්න නම් කුමක්ද නැති කළ යුත්තේ? තෘෂ්ණාවයි නැති කර යුත්තේ. එයා තමා තුලින් දකිනවා දුක තමා තුලින් දකිනවා මේ ජාති ජරා ව්‍යාධි මරණ දුක මේ දුකට එකම එක හේතුව තෘෂ්ණාව තමා තුලමයි තියෙන්නේ කියලා දකිනවා. තුන්වෙනි ආර්ය සත්‍ය දියා දකිනවා දුක තියෙන්නේ තමා තුල නම් දුකට හේතුව තෘෂ්ණාව තියෙන්නේ තමා තුල නම් දුක නැති කරන්න තෘෂ්ණාව නැති කළ යුත්තේ තමාමයි කියලා. තමා තුලින් තුන්වෙනි ආර්ය සත්‍යත් එයා දකිනවා. එයා ඊළඟට හතරවෙනි ආර්ය සත්‍යත් තමා තුලින් දකිනවා. එයා දකිනවා දුක තියෙන්නේ තමා තුල නම් දුකට හේතුව තෘෂ්ණාව තියෙන්නේ තමා තුල නම් දුක නැති කළ යුත්තේ තමාම නම් දුක නැති කිරීමේ මාර්ගය වෙන ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල ගමන් කළ යුත්තේ තමාමයි කියලා. අන තමා තුලින් දැක්කා. එහෙම නැතුව අනුන් තුලින් නෙමේ. එහෙම නැතුව අනුන්ගේ දේශනයක් තුලින් නෙමේ. ඒ අනුන්ගේ දේශනය තුලින් සාමිච්චි පටිපන්න ගුණේ සමාජගත කරන මේ උතුම් චතුරාර්ය සත්‍ය අහලා සූත්‍රගත ධර්ම කියවලා පත පොත කියවලා එයා තමා තුලින් තමා චතුරාර්ය සත්‍ය ධර්මය තමා දකිනවා. දුක තමා තුලින් එයා දකිනවා. දුකට හේතුව තෘෂ්ණාව තමා තුලින් එයා දකිනවා. දුක නැති කරන්න නම් තෘෂ්ණාව නැති කළ යුත්තේ කියලා තමා තුලින් දකිනවා.
දුක නැති කිරීමේ මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගයයි කියලා තමා තුලින් දැකලා යා මොකද කරන්නේ. එයාට දුක ප්‍රකටයි, එයාට දුක පේනවා. එයාට තමන්ගේ අධ්‍යාත්මික රූපය දිහා බැලුවත්, බාහිර රූපයන් සමාජයේ දෙස බැලුවත් එයාට දුක ප්‍රකටයි. ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක ප්‍රකටයි. එයා දන්නවා මේ දුකට එකම එක හේතුව තෘෂ්ණාවමයි කියලා. අපි පෙර ජීවිතේ තෘෂ්ණාව නිරෝධය කළා නම් කවදාක්වත් අපිට මේ පටිච්ච සමුප්පන් උපත අපිට ලැබෙන්නේ නැහැ. අපි උපත නිරෝධය කළා වූ නිවන සාක්ෂාත් කරගත්තා වූ කෙනෙක් වෙනවා. එහෙනම් ඇයි අපිට මේ උපත ලැබුණේ? අපි දුක හඳුනගත්තේ නැහැ. දුකට හේතුව තෘෂ්ණාව හඳුනගත්තේ නැහැ. දුක නැති කරන්න නම් තෘෂ්ණාවයි නැති කළ යුත්තේ කියලා හඳුනගත්තේ නැහැ. ආර්ය අෂ්ටාංගික මාර්ගය නිවැරදි ආකාරයෙන් ජීවිතයට එකතු කරගත්තේ නැහැ. නමුත් දැන් ඔහු දක්ෂයි. කල්යාණ මිත්‍රාශ්‍රය ලැබලා සද්ධර්ම ශ්‍රවණය කරලා, ශ්‍රවණය කළා වූ සද්ධර්මයේ නුවණින් මෙනෙහි කරලා, චතුරාර්ය සත්‍ය ධර්මය තමා තුලින් දැකලා අන්‍ය තීරණයකට එනවා. දුකෙන් මිදෙන එකම මාර්ගයයි මේ ලෝකේ තියෙන්නේ. දුකෙන් මිදෙන මාර්ග දෙකක් නැහැ. මේ දුකෙන් මිදෙන එකම මාර්ගය දේශනා කොට වදාලේ මේ ලෝකේ දුර්ලභම අර්ථය වන ලෞතුරා බුදුරජාණන් වහන්සේ. මේ ලෝකේ දෙවැනි දුර්ලභ අර්ථයයි මේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය. එයා ඒ දුර්ලභභාවය දකිනවා. අද සමාජයේ ඒ දුර්ලභභාවය දකින්නේ චතුරාර්ය සත්‍යෝ මේ ලෝක ධාතුවේ දෙවැනි දුර්ලභ අර්ථයයි කියලා අපි දකින්නේ. ලෝතුරා බුදුරජාණන් වහන්සේ මේ ලෝක ධාතුවේ පළවෙනි දුර්ලභ අර්ථයයි කියලා අපි දකින්නේ. ඔබේ අර්ධ සාක්ෂිට තට්ටු කරලා අහන්න, ඔබ දුර්ලභ දේවල් හැටියට ජීවිතයට එකතු කරගන්න යන්නේ මොනවද කියලා? මොනවද ඔබ එකතු කරගන්නේ? ගේ දොර, ඉඩකඩම්, යාන වාහන, මුතුමැණි, පුරාවස්තු, මේ හැම දෙයක්ම තමයි දුර්ලභ දේවල් හැටියට අපේ ජීවිතේට අපි හොය හොයා හොය හොයා ගිහිල්ලා ඉති කරගන්නේ. නමුත් ලෝකේ සැබෑ දුර්ලභ අර්ථයන් දෙක වෙන ලෞතුරා බුදුරජාණන් වහන්සේ කියන අර්ථයත්, දෙවෙනි දුර්ලභ අර්ථය වන උතුම් චතුරාර්ය සත්‍යෝ කියන අර්ථයත් තාම අපි උවමනාවෙන් ජීවිතයට එකතු කරගන්න එහි දුර්ලභ භාවය අපි දකින්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ මේ උතුම් ධර්මයට අදාළව යමෙක් චතුරාර්ය සත්‍ය ජීවිතයේ තුලින් දැකලා ඒ දැක්කේ කල්යාණ මිත්‍රාශ්‍රයේ සද්ධර්ම ශ්‍රවණයේ නුවණින් මෙනෙහි කිරීම තුළින් එයා දුකෙන් මිදෙන එකම මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගයයි කියන නියත විශ්වාසයට එනවා. එයාට සැකයක් නැහැ. එයාට විචිකිච්ඡාවක් නැහැ. ඒ නිසා මෙයා මොකද කරන්නේ? එයා දුක දැකපු එයා දුකෙන් මිදෙන මාර්ගය වෙන ආර්ය අෂ්ටාංගික මාර්ගය තුළට ඇතුල් වෙනවා. ඕන පළවෙනි තැන. ඒ ඇතුල් වෙන තැනදී ආ සම්මා දිට්ඨියයි මුලින්ම ජීවිතය තුලින් දකින්නේ. ඒ සම්මා දිට්ඨියේදී බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා පළවෙනි අර්ථය සම්මා දිට්ඨියේ තෙරුවන් කෙරේ සද්ධාව. අන දැන් එයා එතෙන්ට එනවා. ඔන දැන් උපාසකෙක් වෙන තැන තෙරුවන් කෙරේ සද්ධාව ජීවිතයට එකතු කරගන්න. ඒතකොට දැන් තෙරුවන් කෙරේ සද්ධාව කියද්දී සමාජයේ තෙරුවන් කෙරේ සද්ධාවට එක එක අර්ථයන් දෙනවා. කෙනෙක් කියනවා මම පන්සල් යනවා, මම බෝධි පූජා කියනවා, මම පිරිත් කියනවා, මම රැයට ගෙදර බුද්ධ වන්දනා කරනවා, මම මොහොතක් මෛත්‍රී භාවනා විදර්ශනා භාවනා වඩනවා, මම දන් දෙනවා, මම ධර්ම පුස්තක පූජා කරනවා, නමුත් මට සද්ධාව තියෙනවා. ඒ දේවල් සද්ධාව කියලා එයා හිතනවා. නමුත් ඒ දේවල් සද්ධාව බව ඇත්ත. නමුත් ඒ දේවල් සද්ධාවට මාර්ගයයි. එනිසා ඔබ තෙරුවන් කෙරේ සද්ධාවට අර්ථවත්ව එන්න නම් ඔබ තුල නියත විශ්වාසයක් තියෙන්න ඕනේ. ඔබට උපාසක උපාසිකා කියන තැනට එන්න නම් අර්ථවත්ව, නාමිකව නෙමෙයි. මොකද අපේ මේ සුන්දර අද 15ක පොය දවසේ ඔබේ විහාරස්ථානෙට ගියා නම්, ආරණ්‍යට ගියා නම් 50 දෙනෙක්, 100 දෙනෙක්, 200 දෙනෙක්, 500 දෙනෙක් සිල් සමාදන් වෙලා ඇති. එතකොට ඒ සිල් සමාදන් වුණ සියලු කෙනා අපි හඳුන්වන්නේ උපාසක උපාසිකා කියන අස්තේ. නමුත් ඔබේ හෘද සාක්ෂි තට්ටු කරලා අහන්න ඔබ සත්‍යකින් ඔබේ අර්ථය තුල අද දවසේ ජීවත් වුණාද කියලා.
ඒ උපාසක උපාසිකා කෙන අර්ථය ජීවිතයට නිවැරදි ආකාරයෙන් එකතු කරගත්තද කියලා. එහෙම එකතු කරගන්න නම් ඔබ තමා තුලින් චතුරාර්ය සත්‍ය තුලේ ධර්මය තමා තුලින් විසිරෝල දැකලා එයා දක්ෂ වෙන්න ඕනේ. තමාගේ ජීවිතයට යම් දුකක් එද්දී ඒ කියන්නේ ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්යන් ක්‍රියාංගෙන් වෙන්වීම් අප්‍රියන්නා එක්වීම් පංච උපාදානස්කන්ධ දුක මේ දුක අපිට කරා එද්දී එයා තේරුම් ගන්න ඕනේ මේ දුක ඇති උනේ තෘෂ්ණාව නිසාමයි අන්නේ හිතනවා තමන්ගේ ශරීරය ලෙඩ වෙනවා එයා ලෙඩ වුණාම එයා අසනීපයට ගැටෙනවා එයාගේ ඇහැ ලෙඩ වුණා ඇහත් එක්ක ගැටෙනවා ඇහැ ලෙඩ වුණා ඇහැට බෙහෙත් කරන දොස්තර මහත්තයෙක් ගැටෙනවා ඇහැ ලෙඩ වුණා ගන්න බෙහෙත් එක්ක ගැටෙනවා ඇහැ ලෙඩ වුණා ගෙදර ඉන්න අනිත්යත් එක්ක ගැටෙනවා ඇහැ ලෙඩ වුණොත් නිරෝගී ඇස්තීන අයත් සමග ගැටේ. එයා තාම චතුරාර්ය සත්‍ය තුල ජීවිතේ විසිරෙල නැහැ. නමුත් එයා සිල් ගන්න කෙනෙක්. හතර පොයෙට මෙයා සිල් ගන්නවා. හතර පොයෙටම සිල් ගනිද්දි ගමේ පන්සලේ නායක ස්වාමීන් වහන්සේ එයාව අමතන්නේ උපාසක මහත්ය උපාසිකා මහත්මිය කියලා අමතන්නේ. හතර පොයෙටම සිල් ගත්තා. උපාසක උපාසිකාව කියන නම ලැබුවා. නමුත් තමාගේ අධ්‍යාත්මික රූපය ලෙඩ වෙනකොට එයා ගැටෙනවා. එයා කේන්ති ගන්නවා. එයා දොස්තර මහත්තයාට බයිනවා, බෙහෙත් වලට බයිනවා, සමාජයට බයිනවා. ඒ නිසා මෙයා මොකද වෙන්නේ? බැනලා නැති අකුසල් ගොඩාක් එයා කරගන්නවා. චතුරාර්ය සත්‍ය තුල ජීවිතේ විසිරෙව්වද? නැහැ. උපාසක උපාසිකා කියන නමින් ඇමතුවත් එයා තාම අදක්ෂයි චතුරාර්ය සත්‍ය තුල ජීවිතේ විසිරවල දකින්න. එයා රෝගයක් හැදෙද්දී ඒ රෝගය හැදුනේ ශරීරය ලෙඩ උනේ පින්නතුනේ හේතුඵල ධර්මයන් නිසා කියලා දකින්නේ. අනේ මේ රූපය සතර මහා ධාතුයෙන් හැදුනේ. ලෞතුරා බුදුරජාණන් වහන්සේ සද්ධර්ම දේශනා කරද්දී අපිට කියනවා. මොකද දැන් අපි මාර්ගයත් තුලයි මේ ආවේ. ඒ මාර්ගයේදී පළවෙනි අර්ථය උනේ කල්යාණ මිත්‍රාස්සය. දෙවෙනි අර්ථය උනේ සද්ධර්ම ශ්‍රවණය. තුන්වෙනි අර්ථය උනේ ශ්‍රවණය කළා වූ සද්ධර්මයේ නුවණින් මෙනෙහි කරන. අන්‍යා සද්ධර්ම ශ්‍රවණයේදී දැනගත්තා මේ රූපය කියන්නේ සතර මහා ධාතුවක් මේ රූපය කියන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ සතර මහා ධාතුවක් මේ රූපය කවදා හරි අයිති වෙන්නේ පවුලේ සුසාන භූමියේ පසට එයා නුවණින් දකිනවා මගේ මැරිච්ච ආච්චිටත් රූපයක් තිබ්බා මගේ මැරිච්ච සීයටත් රූපයක් තිබ්බා ඒ රූපේ අය මමයේ මගේය කියලා ආත්මීය වශයෙන් අරගෙන හිටියා නමුත් ඒ රූපය අවසානයේ අයිති උනේ පවුලේ සුසාන භූමියේ පසටමයි. අන්නේ අනුවණින් දකිනවා. එහෙම දැකලා එයා දකිනවා තමාට අසනීපයක් වෙද්දී එයා දකිනවා මේ අසනීප උනේ සතර මහා ධාතුවෙන් හැදුණු රූපයක්. සතර මහා ධාතුව කියන්නේ නිරතුරු අනිත්‍යභාවයට පත් වෙන ධර්මතාවයන්. බුදුරජාණන් වහන්සේ කියලා තිනවා මහණෙනි මේ රූපය ජාති ජරා ව්‍යාධි මරණ වලට යටත් රූපයක්. එනිසා ඔබ ලෙඩක් දුකක් හැදුනොත් ඔබ ඊට ගැටෙන්න එපා. රූපය ලෙඩ වුණ දෙයින් හිත ලෙඩ කරගන්න එපා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. අනේහ සද්ධර්ම ශ්‍රවණය කරන වෙලාවේ ඒ සද්ධර්මයේ නුවණින් මෙනෙහි කරන වෙලාවේ අන්නේ අර්ථය ජීවිතයට එකතු කරගන්න. දැන් මම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකේ මටත් අප්‍රමාණ කායික පීඩාවන් කායික රෝග තියෙනවා. කායික පීඩාවන් කායික රෝග තියෙද්දී මම මොකද කරන්නේ? මම මේ කායික රෝගයන්ට ගැටෙන්නේ නැහැ. සමහර අවස්ථාවන් තියෙනවා ධර්ම දේශනා කරන්න ගිය වෙලාවේ ඔය පැය 4ක් 5ක් නෙමේ සමහරලාට පිරිකර ගන්නත් එක මම පැය 8 9 වාඩිලා ඉඳලා තියෙනවා. නමුත් එවැනි අවස්ථාවලදී මට දැනෙනවා මගේ උදරය පුපුරලා යනවා වගේ කියලා. මට පිපිරෙයි කියලා බය ඇතිවෙච්ච අවස්ථා පිපිරෙයි කියලා හිතුන අවස්ථා තියෙනවා. එච්චරටම ශරීරයේ අර ආම වාතය කුපිත වෙලයි පැය 6ක් 7ක් එකට වාඩි වෙලා කතා කරලා. එහෙම අවස්ථාවකදී මම මොකද කරන්නේ? මං ශරීරයත් එක්ක ගැටෙනවද? එහෙම නැත්නම් මං ඒ රෝගයත් එක්ක ගැටෙනවද? නැත්නම් මට බෙහෙත් කරන දොස්තර මහත්තයත් එක්ක ගැටෙනවද? එහෙම නැත්නම් මගේ ඉස්සරහා බණ අහන පිහිකර පූජා කරන පින්වතුන්ලත් එක්ක ගැටෙනවද? නෑ. ආම වාචයෙන් මං තව තවත් hina වෙනවා. තව තවත් ප්‍රමෝදයෙන් කතා කරනවා තව තවත් ප්‍රීතිය පස්සද්ධිය ජීවිතයට ඇති කර ගන්නවා ඇයි ඒ මම දකින්නේ මේක සතර මහා ධාතුවේ ස්වභාවය මේ ස්වභාවය වළක්වන්න බෑ වාතය කිපෙන තැන
වාතය කිපිල යනවා. ඒ වගේම සෙම කිපෙන තැන සෙම කිපිල යනවා. පටවිය කිපෙමු තැන පටවිය කිපිල යනවා. ආපෝ දාචුව කිපින තැන එතන කිපිල යනවා. ඒක ලෝක ධර්මයක්. දැන් අපි කොහොමද මේවා දැනගත්තේ? සද්ධර්ම ශ්‍රවණය තුලින්. සද්ධර්මය නුවණින් මෙනෙහි කිරීම තුලින් අන ජීවිතයට ගලප ගන්නවා. එයා ශරීරයේ දැනෙන වේදනාව අනිත්‍යයි කියලා දකිමින් එයා කරන කාර්යය තුල ඉන්නවා. කාටවත් අල්ලන්න බෑ, කාටවත් පේන්නේ නෑ. මේ අහවලා මේ ස්වාමින් වහන්සේ එහෙම නැත්තම් මේ ගිහි කෙනා පීඩාවකින් ඉන්නවා කියලා, කායික පීඩාවකින් ඉන්නවා කියලා බාහිරට පේන්නේ නෑ, බාහිරට අල්ලන්න බෑ. ඇයි? පේන තුනේ කල්යාණ මිත්‍රාශ්‍රය තුලින් ලැබුණු සද්ධර්ම ශ්‍රවණය එයා ජීවිතේට නුවණින් මෙනෙහි කරලා ගලපගත්ත කෙනෙක්. අන්න ඒ නිසා මෙයා චතුරාර්ය සත්‍ය තුල ජීවිතේ විසිරවල දැක්ක කෙනෙක්. ඒ නිසා එයා දුකෙන් මිදෙන මාර්ගය වෙන ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල ගමන් කරගෙන ඒ තෙරුවන් කෙරෙහි සද්ධාව ජීවිතයට අර්ථවත්ය එකතු කරගන්න. ඒ නිසා යා ජාති ජරා ව්‍යාධි මරණ ඉදිරියේ කවදාක්වත් ගැටෙන්නේ නැහැ. ගැටෙන්නේ නැහැ. එයා නිරතුරුවම ජාති ජරා ව්‍යාධි මරණ ඉදිරියේ තව තව ධර්මයක්ම ජීවිතයට එකතු කරගන්න. ඒ නිසා තෙරුවන් කෙරෙහි සද්ධාව කියන අර්ථය දැන් මහත්යා ප්‍රශ්නයක් හැටියට යොමු කළේ උපාසක කියන අර්ථය මොකද්ද කියන කාරණේ. උපාසිකාව කියන්නේ අර්ථවත් කාටද කියන කාරණේ. එහෙනම් උපාසක උපාසිකා කියන අර්ථය හරියාකාරව ජීවිතයට එකතු කරගන්න නම් අපි දක්ෂ වෙන්න ඕනේ මේ චතුරාර්ය සත්‍ය ධර්මය තුළ ජීවිතේ විසිරෝලා දකින්න කෙනෙක් බවට පත් වෙන්න. අපි අකමැති දෙයක් සිද්ධ වෙද්දී අපි දන්නව ඇයි මේ අකමැති දේ සිද්ධ වුනේ. අපි හැම වෙලාවෙම හිතන්නේ අපි කැමති දේම සිද්ධ වේවා කියලා. අපි සංස්කාරයන්ගේ අනිත්‍යභාවය දකින්නේ නැහැ. අපි වේදනාවේ අනිත්‍යභාවය දකින්නේ නැහැ. අපි හිතන්නේ අපේ ශරීරය හැමදාම නිරෝගී වේවා කියලා. අපි මේ නිරෝගීභාවය කියන්නේ අනිත්‍ය වූ සංස්කාරයක් කියලා දකින්නේ නැහැ. මේ ඇස කන නාසය දිව ශරීරය කියන්නේ අනිත්‍ය වූ ධර්මතාවයන් සතර මහා ධාතුන් කියලා දකින්නේ නැහැ. අපි මේවා නිත්‍යයි කියලා දන්නවා. මමයි කියලා දන්නවා. මගේ කියලා දන්නවා. රූපය වෙනස් වෙලා යද්දී දුකටපත් වෙනවා. වේදනාව වෙනස් වෙලා යද්දී දුකටපත් වෙනවා. සංඥා සංස්කාර විඥානය වෙනස් වෙලා යද්දී දුකටපත් වෙනවා. ඇයි ඒ දුකටපත් උනේ? තාම තෙරුවන් කෙරේ සද්ධාව ජීවිතයට එකතු කරගත්තේ නැහැ. කෙනෙක් ඔබට බයින්න එනවා. කෙනෙක් ඔබට ගහන්න එනවා. කෙනෙක් ඔබට චෝදනා කරන්න එනවා. ඔබ මොකද කරන්නේ? ඔබ උත් එක ගැටෙනවා. ඔබ සම්ඩුවට යනවා. ඔබ ගහගන්න යනවා. එහෙම නැත්නම් ඔබ චෝදනා කරන්න යනවා. අපි චතුරාර්ය සත්‍යයට ජීවිතේ ගැලපුවද? ගැලපුවේ නෑ. අපි හිතනවා හැමදාම හැමෝම මගේ හොඳමයි කිව යුත්තේ. මම හොඳ කෙනෙක් කියලාමයි කියන්න ඕනේ. මගේ ගුණයක්මයි කියන්න ඕනේ. හැම කෙනෙක්ම මං ඉස්සරහට ඇවිල්ලා මට ඔළුව නවලමයි යන්න ඕනේ. හැම කෙනෙක්ම මට යටත් පහත්වයි ඉන්න ඕනේ. පින්තුනේ සියලු සංස්කාරයෝ අනිත්‍යයි කියලා දකින්නේ. කර්මය කර්මඵල විශ්වාසයට යටත් ජීවිත දකින්නේ. අපි හැම වෙලාවෙම හිතන්නේ හැමෝම මට යටත් වෙන්න ඕනේ. හැමෝම මට ඔළුව නවන්න ඕනේ. හැමෝම මගේ හොඳ කියන්න ඕනේ. පින්තුනේ රූපය ඇසුරෙන් සකස් වෙන වේදනාවේ අනිත්‍යභාවය අපි තාම දකින්නේ නැහැ. දකින්නේ. ඒ නිසා දුකට හේතුව තෘෂ්ණාව කියන කාරණේ දකින්නේ නැහැ. තෘෂ්ණාවෙන් අල්ල ගන්නවා රූපය. තෘෂ්ණාවෙන් අල්ල ගන්නවා විඳින්. තෘෂ්ණාවෙන් අල්ල ගන්නවා සංඥාවෝ. තෘෂ්ණාවෙන් අල්ල ගන්නවා සංස්කාරයෝ. තෘෂ්ණාවෙන් අල්ල ගන්නවා විඥාන දැනීම් ධර්මයෝ. මට කාටවත් මම යටත් වෙන්නේ හැමදාම මං පළවෙනියටමයි ඉන්නේ. කවුරුවත් මට බයින්න බෑ. හැමෝම මගේ හොඳමයි කියන්න ඕනේ. පින්වතුනි රූපය කෙරෙහි තෘෂ්ණාව විඳීම් කෙරෙහි තෘෂ්ණාව අන්න ලෝකයා ඔබට අගෞරව කරද්දී ඔබට හිස නමන් නැතුව යද්දී ඔබේ හොඳ නොකියද්දී අන්න ඔබ ගැටීමට පත් වෙනවා. නමුත් ඔබ 15ක පොයේ සිල් සමාදන් වෙන මහත්තේ ඔබ 15ක පොයේ සිල් සමාදන් වෙන නොවන කෙනෙක්. නමුත් පන්සලේ නායක ස්වාමීන් වහන්සේ ඔබට කතා කරන උපාසක මහත්තයා උපාසිකාව කියලා අර්ථවත් උපාසක උපාසිකා භාවයේ තිබ්බද? අර්ථවත් තිබ්බේ නැහැ. ඔබ අර්ථවත් උපාසක උපාසිකා කියන තැනට එන්න නම් පෙරුවන් කෙරේ සද්ධාව තියෙන අර්ථයයි උපාසක උපාසිකාවක් බවට පත් වෙන්නේ. නමුත් පෙරුවන් කෙරේ සද්ධාවේ ගැඹුරු භාවය බුදුරජාන් වහන්සේ ස්වක්කාත ගුණයෙන් සරල කරලා දේශනා කළා තියෙනවා. ඒ නිසා සැබෑ පෙරුවන් කෙරේ සද්ධාව කියන අර්ථය කියන්නේ චතුරාර්ය සත්‍ය තුල
ජීවිතේ විසිරුවා දකින්න කෙනා එයා කවදාක්වත් ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ක දෝමනස්යන් ඉදිරියේ ගැටෙන කෙනෙක් නෙමේ ශෝක වෙන කෙනෙක් නෙමේ රණ්ඩු වෙන කෙනෙක් නෙමේ චෝදනා කරන කෙනෙක් නෙමේ එයා ජාති ජරා ව්‍යාධි මරණයෝ කියන්නේ තමා තුලම සකස් වුණා වූ තෘෂ්ණාව හේතුවෙන් පින්තුනේ සකස් වෙන්නා වූ අනිත්‍ය වූ සංස්කාරයන්ගේ ඵලයන් එනිසා යා දක්ෂයි රූපය අනිත්‍යයි කියලා දකින්න විඳීම අනිත්‍යයි කියලා දකින්න මේ සංඥාවෝ සංස්කාර විඥානියෝ අනිත්‍යයි කියලා දකින්න දැකලා ඒ වාත නොගැටි එයා මාර්ගය තුල ශක්තිමත් වෙන දක්ෂ කෙනෙක් අන තෙරුවන් කෙරෙහි සැබෑ ශ්‍රද්ධාව අපි ජීවිතයේ ඉදිරියට එන හැම ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේවයක් ඉදිරියේම අපි ගැටෙනවා නම් අපි ඒවට ඇලෙනවා නම් ඒ කියන්නේ අපි පසලොස්සක පොයට සිල් සමාදන් වුණා තාම අපි සැබෑ උපාසක උපාසිකාවක් බවට පත් වෙලා නැහැ කියන කාරණය තමයි මට තේරෙන්නේ. ස්වාමීන් වහන්සේ චතුරාර්ය සත්‍ය තුල ජීවිතේ විසිරුවා දකින්නට බැරි නම් අපට ඒ වගේම ජාති ජරා දුක්ඛ ශෝක පරිදේවාදී කරුණු කාරණා සමග ගැටෙමින් සිටිනවා නම් අප කෙතරම් පන්සලට ගිහිල්ලා සිල් ගත්තත් උපාසක භාවයෙන් යුක්ත නැහැ කියලායි ඔබ වහන්සේ සඳහන් කළේ. ස්වාමීන් වහන්සේ මේ අනර්ඝ වූ උපාසක භාවය ලබා ගැනීමට අපි තව මොන මොන කරුණු කාරණා සම්පූර්ණ කරගත යුතුද? පින්වත් මහත්මයා අහපු ප්‍රශ්නෙට තවත් ඉස්සරහට යද්දී දැන් බුදුරජාණන් වහන්සේගේ කෙරෙහි ශ්‍රද්ධාව, ධර්ම රත්නයේ කෙරෙහි ශ්‍රද්ධාව, සංඝ රත්නයේ කෙරෙහි ශ්‍රද්ධාව මේ කාරණා තුනක් කරා පියන්න ඕනේ. ඒතර බුදුරජාණන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාව කියන කාරණේදී අර්ථය තමයි මම මතක් කළේ චතුරාර්ය සත්‍ය තුල ජීවිතේ විසිරෝල දකින්න කෙනා. බුදුරජාණන් වහන්සේ කෙරෙහි සැබෑ ශ්‍රද්ධාව ඇති කරගත් කෙනෙක් වෙනවා. එයා ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව පංච උපාදානස්කන්ධ දුක් ඉදිරියේ ගැටෙන්නේ නැහැ. මේ දුකට හේතුව තෘෂ්ණාව කියලා දැකලා එයා මොකද කරන්නේ? තව තව දුකෙන් මිදීමේ මාර්ගය වෙන ආර්ය අෂ්ටාංගික මාර්ගයම ශක්තිමත් කරගන්න. අනුන් බයින්න එයා ආර්ය අෂ්ටාංගික මාර්ගය ශක්තිමත් කරගන්න. ශරීරය ලෙඩ වෙන්න එයා ආර්ය අෂ්ටාංගික මාර්ගයම ශක්තිමත් කරගන්න. ජීවිතයේ බලාපොරොත්තු කඩ වෙන්න එයා තව ආර්ය අෂ්ටාංගික මාර්ගයම ශක්තිමත් කරගන්න. එයි දුකෙන් මිදෙන මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගය. අන්න සැබෑ උපාසක උපාසිකාව දෙවෙනුව එයා ධර්ම රත්නය කෙරෙහි සැබෑ ශ්‍රද්ධාවට එනවා. දැන් ධර්ම රත්නය කෙරෙහි ශ්‍රද්ධාව කියද්දී කෙනෙක් අර්ථ දක්වනවා. මම සූත්‍ර පිටකය කටපාඩමින් දන්නවා, විනය පිටකය කටපාඩමින් දන්නවා, අභිධර්මයේ කටපාඩමින් දන්නවා. ඒ විතරක් නෙමේ මම පිරිත් පොත් වහන්සේ කටපාඩමින් කියනවා, මම බුද්ධ වන්දනා කරනවා, මම බෝධි පූජාවන් තියනවා, අනුන්ටත් බෝධි පූජා තියලා දෙනවා, මම ගිහි පිරිත් කියන්න යනවා. ඒ නිසා මම ධර්ම රත්නය කෙරෙහි ශ්‍රද්ධාව තුල ඉන්නේ. පින්වතුනි ඕකයි සමාජය තුල තියෙන මතය. නමුත් ඔය මතය අපි සැබෑ ශ්‍රද්ධාව කියන කාරණයත් එක්ක ගොඩාක් ඈතින් තියෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව කියන කාරණය ගැඹුරු මහ පොළවෙන් වැලි ටිකක් මේ නියසිට මහපට ඇඟිල්ලට මහ පොළවෙන් වැලි ටිකක් අරගෙන බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි මේ ලෝක ධාතුවේ ශ්‍රද්ධාව ඇති කරගත්තා ඉන්නේ මෙපමණයි අනතන මෙපමණයි මේ නියසිලේ තියෙන පස් වැලි ප්‍රමාණයටයි මහ පොළවේ තියෙන පස් වැලි ප්‍රමාණයට අසද්දාව අමෝලිකා ශ්‍රද්ධාව තුලයි ජීවත්. දැන් අන තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව. දැන් එහෙනම් බුදුරජාණන් වහන්සේ උපාසක උපාසිකා කියන්නේ මොකද්ද? තෙරුවන් සරණ ගිය පින්වතායි උපාසක උපාසිකාව බවට පත් වෙන. එහෙනම් බලන්න දැන් තෙරුවන් සරණ කියන කාරණේ ගැඹුරු භාවය දැන් ඔබට තේරෙනවද? මේ නියසිලට ගන්න පස් ප්‍රමාණයයි තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව තුල ජීවත් වෙන්නේ. හොඳට තේරුම් ගන්න. එමනම් උපාසක උපාසිකා කියන අර්ථයත් ඒහා සමානම ගැඹුරක් තියෙනවා. ලක්ෂයක් සිල් සමාදන් වුණත් අද මේ සුන්දර පසළොස්වක පොය දවසේ බුදුරජාණන් වහන්සේගේ උපමාවට අදාළව ඒ ලක්ෂයෙන් මේ නියසිලේ තියෙන පස් ප්‍රමාණයයි සැබෑ උපාසක උපාසිකා ගණයට පත් වෙන්නේ. ඇයි ඒ සැබෑ අර්ථය අපි ජීවිතයට එකතු කරගන්නේ? මම මේ ධර්මයේ කියද්දී කරුණාකර මාත් එක්ක ගැටෙන්න එපා. මම සද්ධර්මයේ විග්‍රහ කරනවා පමණයි. මම මේ විග්‍රහය වැරදි නම් අනේ මට සමාවෙන්න ඕනේ. ඒ නිසා යමෙක් හිතනවා නම්
තමා ධර්මරත්නය කෙරේ සද්ධාව ඇති කරගත්ත කෙනෙක් කියලා. එනම් මේ සුදුසුකම් මෙයාට තියෙන්න ඕනේ. මොකක්ද ඒ සුදුසුකම්? ධර්මයේ අර්ථයන් කෙරෙහි එයාගේ ජීවිතේ බැසගෙන තියෙන්න ඕනේ. ධර්මයේ අර්ථය අන්න ධර්මරත්නය කෙරේ සද්ධාව. ධර්මයේ පළවෙනි අර්ථය ධර්මයේ සක්කාතයි. ධර්මයේ සරලයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේසා අතීත කල්ප සියක් කෝටි ප්‍රකෝටි ගානක් ඈතක ඉඳන් පටිච්ච සමුප්පන්නව මැරෙමින් ඉපදෙමින් ආවා වූ මේ අතීත පංච උපාදානස්කන්ධ ලෝකය. ඒ වගේම තව කල්ප සියක් කෝටි ප්‍රකෝටි ගානක් ඈතට දිවෙන අනාගත පංච උපාදානස්කන්ධ ලෝකය. ඒ වගේම මේ ජාති ජරා ව්‍යාධි මරණ වලින් පිරුණු මේ වර්ණ උපාදානස්කන්ධ ලෝකය. පින්වතුනි, කාරණා හතරකින් මේ ජීවිතයේදීම නිරෝධය කිරීමේ මාර්ගය චතුරාර්ය සත්‍ය තුලින් බුදුරජාණන් වහන්සේ කියන. අන ධර්මේශ්වක්කාත ගුණය. ධර්මයේ බුදුරජාණන් වහන්සේ මේ ගැඹුරු පංච උපාදානස්කන්ධ ලෝකය සම්මා සම්බුද්ධ ඥානේ ස්වක්කාත ගුණයෙන් යුතුව දේශනා කළා තියෙනවා. කාටවත් කියන්න බෑ ධර්මයේ ගැඹුරුයි කියලා. ධර්මයේ ගැඹුරුනේ ලෞතුරා බුදුරජාණන් වහන්සේට. උන්වහන්සේට සාරා සංක කල්ප ලක්ෂ දාන දස පාරමී පුරන්න උනා. අපි ධර්මයේ ගැඹුරුයි කියලා කියනවා නම් ඒ කියන මොහොතේම අපි ධර්මයේ ස්වක්කාත ගුණයට අභියෝග කළා වෙනවා. ස්වක්කාත ගුණයට අභියෝග කළා. ඒ විතරක් නෙමේ ධර්මයේ ගැඹුරුයි කියනවා නම් අපි ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ සම්මා සම්බුද්ධ ඥාණයටත් අගෞරව කළා යනවා. ලෞතුරා බුදුරජාණන් වහන්සේ මහා කරුණා ගුණයේ මේ ගැඹුරු දහම, මේ ගැඹුරු පංච උපාදානස්කන්ධ ලෝකය, මේ ගැඹුරු චතුරාර්ය සත්‍ය ධර්මය පින්වතුනි සරල භාවයෙන් අපිට දේශනා කළා කියන. ඒ සරල භාවයේ තුන අපි දකින්නේ ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ සම්මා සම්බුද්ධ ඥානේ අසිරිමත් භාවයමයි. බුදුරජාණන් වහන්සේගේ මහා කරුණා ගුණයේ අසිරිමත් භාවයමයි. එහෙමනම් අපි තුල විශ්වාසය තියෙන්න ඕනේ ධර්මයේ ස්වකතායි. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ආනන්ද ස්වාමීන් වහන්සේට එක වතාවක් මේ පටිච්ච සමුප්පාද ධර්මයෝ ලේසි කියලා හිතන්න එපා කියලා. ඔබ ලේසි කියලා කොහොමද හිතන්නේ කියලා. මොකද ඒසා ගැඹුරු දහමක්. ඒක හරි. බුදුරයන් වහන්සේ කියන කාරණය හරි. නමුත් මේ ගැඹුරු දහම සම්මා සම්බුද්ධ ඥානේ සරල කරලා අපිට දේශනා කළා තියෙනවා. එතකොට මේ ගැඹුරු දහමේ අපි දකින සරල භාවය අයිති අපිට නෙමේ. ඒකත් අයිති ආනන්ද මහෝත්තම ආනන් වහන්සේට නෙමේ. ඒ සරල භාවය අයිති සාරිපුත්ත මහරහතන් වහන්සේට නෙමේ. ඒ සරල භාවයේ ගෞරවය අයිති ලෞතුරා බුදුරජාණන් වහන්සේටමයි. ලෞතුරා බුදුරජාණන් වහන්සේටමයි. ඒ නිසා ධර්මයේ ස්වක්කාත ගුණය පිළිබඳ විශ්වාසය අපිට තියෙන්න ඕනේ. එනං ධර්මයේ ස්වක්කාතයි, ධර්මයේ සරලයි. බුදුරජාණන් වහන්සේ උතුම් සම්මා සම්බුද්ධ ඥානේ මහිමේ මේ ගැඹුරු දහම සරල කරලා චතුරාර්ය සත්‍ය තමා තුලින් අපිට පෙන්වනවා. ධර්මයේ ස්වක්කාත ගුණය මහා ගැඹුරු දහමක්. නමුත් දුක තමා තුලින් පෙන්වනවා. දුකට හේතුව තෘෂ්ණාව තමා තුලින් පෙන්වනවා. දුකේ නැති කරන්න නම් තෘෂ්ණාවයි නැති කරන්න ඕන කියලා තමා තුලින් පෙන්වනවා. නැති කිරීමේ මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගයයි කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වනවා. නමුත් කෙනෙක් කියන්න පුළුවන් සහස්සී ලෝක දස්දහස්සී ලෝක මේ මහා ලෝක ධාතුවක් තියෙනවා. මේ ලෝක ධාතුව හරි ගැඹුරුයි. ඒ ලෝක ධාතුව ගැඹුරු වෙන්න පුළුවන්. නමුත් බුදුරජාණන් වහන්සේ මේ ධර්මයේ දේශනා කරන්නේ නිවනට. නැතුව මේ නොපෙනෙන ලෝකයේ පිළිමද හොයන්න නෙමෙයි. එහෙම දෙයක් බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කරන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ මේ ගැඹුරු පංච උපාදානස්කන්ධ ලෝකයෙන් මේ ගැඹුරු ලෝක ධාතුවෙන් පින්වතුනි නිවනට අදාළ ධර්මතාවය හතර සරල භාවයෙන් දේශනා කළා තියෙනවා. ඒක ජීවිතේට එකතු කරගන්න. රටේ ලෝකයේ තියෙන කොම හොයන්න යන්න එපා ගැඹුරුයි කියලා. එහෙම හොයන්නේ කිව්වොත් ඇත්තටම ගැඹුරුයි. නමුත් බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කරන්නේ අපේ නිවනට, අපේ සුගතියට. නිවනට සුගතියට හේතුණා වූ දේශනා කළ තින දහමක් ගැඹුරු වෙන්න බෑ. එහෙම ගැඹුරු නම් ඔහු අභියෝග කරන්නේ ධර්මයේ ස්වක්කාත ගුණයට, බුදුරජාණන් වහන්සේගේ මහා කරුණා ගුණයට, බුදුරජාණන් වහන්සේගේ උතුම් සම්මා සම්බුද්ධ ඥාණයට. එහෙනම් මේ අපි මේ මොකද්ද කතා කරන්නේ? ධර්මයේ ස්වක්කාත ගුණය. ධර්මයේ ස්වක්කාත නම් ධර්මයේ සම්දික්කයි.
ධර්මයේ මේ ජීවිතේ දකින්න පුළුවන්. ආයිමත් මෛත්‍රී බුදුරජාණන් වහන්සේ පහළ වෙන්න ඕනේ වෙනකන් ඉන්න ඕනේ නැහැ. ඊළඟට දිව්‍ය තලයකට ගිහිල්ලා ඊළඟට බ්‍රහ්ම තලයකට ගිහිල්ලා යන්න ඕනේ නැහැ. ධර්මය මේ ජීවිතේ දකින්න පුළුවන්. එයි ධර්මය ස්වකකාතයි. අන්න උපාසක උපාසිකාවකගේ තියෙන ලක්ෂණ තෙරුවන් කෙරේ සද්ධාම කියන අර්ථයේ තියෙනා වූ සැබෑ අර්ථය. ඒ උපාසක උපාසික මහත්මයා ධර්මයේ ස්වකකාත ගුණයෙන් දකින්න ඕනේ. ධර්මයේ සම්දිත්තික ගුණයෙන් දකින්න ඕනේ. මේ ජීවිතයේ ධර්මයේ දකින්න පුළුවන්. මම් පින් කරලා අනේ මට මෙලව පරලව සැප ලැබේවා අවසානයේ නිවන් ලැබේවා කියලා එයා ප්‍රාර්ථනා කරන්නේ. එයා ප්‍රාර්ථනා කරන්නේ එයා දන්නවා මෙලව පරලව සැපත් නිවනත් අතර සම්බන්ධයක් නැහැ කියලා. මෙලව පරලව තුලින් අපි ප්‍රාර්ථනා කරන්නේ තෘෂ්ණාව පංච උපාදානස්කන්ධ ලෝකය ආයිමත් මෙලව පරලව සැපින් පස්සේ නිවන කියද්දී ඒ දෙක ගැලපෙන්නේ පරස්පරයි. දෙකම පරස්පරයි. එනිසා ධර්මය සක්කාතයි. සැබෑ උපාසක උපාසිකාව තුළ මේ විශ්වාසය තියෙන්න ඕනේ. හොඳට තේරුම් ගන්න. ධර්මයේ ස්වකකාතයි. මේ ගැඹුරු ලෝක දහම චතුරාර්ය සත්‍ය තුලින් නිවනට අදාළව සරලව දේශනා කළ තියෙනවා. ඒ නිසාම දුක තමා තුලින් පේනවා. දුකට හේතුව තෘෂ්ණාව තමා තුලින් පෙන්නනවා. දුක නැති කරන්න නම් තෘෂ්ණාවයි නැති කරන්න ඕනේ. දුක නැති කරන්න රස්සාවල් කරලා, ව්‍යාපාර කරලා, විදේශගත වෙලා, හොරකම් කරලා, මංකොල්ල කාලා, ජාතික ධනය අල්ලස් අරගෙන දුක නැති කරන්න බෑ. දුක නැති කරන්න බෑ. අවුරුද්දේ පොය 12ට සිල් සමාදන් වුණත් පොය වැරදි කරනවා නම් දුක නැති වෙන්නේ නෑ. දුක නැති කරන්න නම් තෘෂ්ණාවයි නැති කරන්න ඕනේ. ඒ තෘෂ්ණාව නැති කිරීමේ මාර්ගය අරෂ්ඨාංගික මාර්ගයයි. අන්න ධර්මයේ ස්වකකාත ගුණය. ඒ නිසාම ධර්මයේ සම්දිත්තිකයි. මට ඕන නම් මේ ජීවිතේ සෝවාන් ඵලයට පත් වෙන්න පුළුවන්. මට අවශ්‍ය නම් මට වීරිය තියෙනවා නම් චිත්තය තියෙනවා නම් අදිෂ්ඨානය තියෙනවා නම් විමර්ශාව තියෙනවා නම් මට ජීවිතේ සෝවාන් ඵලයටපත් වෙන්න පුළුවන්. මට මේ ජීවිතේ සතරදාගාමි අනාගාමි ඵලයටපත් වෙන්න පුළුවන්. අන්න උපාසක උපාසිකාවගේ දැනීම. අන්න උපාසක උපාසිකා කියන සැබෑ අර්ථය. එයා නිවන මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ කාලෙට කල් දාන්නේ. ඒ වගේමයි ධර්මයේ ස්වකකාත නම් ධර්මයේ සම්දික්තිකයි. ධර්මය අකාලිකයි. ධර්මය තුන් කාලයටම පොදුයි. අතීතයට, වර්තමානයට, අනාගතයට. මේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය ජීවමානව තිබෙන තාක්කල් ධර්මය අතීත, වර්තමාන, අනාගත තුන් කාලයටම පින්තුනි ප්‍රතිඵල දෙනවා. සැකයක් නැහැ, විචිකිච්ඡාවක් නැහැ. අන්න ධර්මයේ කෙරෙහි ශ්‍රද්ධාව, ධර්ම රත්නයේ කෙරෙහි ශ්‍රද්ධාව. එහෙනම් දැන් ඔබේ හෘද සාක්ෂිර තට්ටු කරලා අහන්න. ඔබ අනිවාර්යයෙන්ම 15ක පොයට සිල් සමාදන් වෙන පින්වතෙක්. ඔබ අනිවාර්යයෙන්ම 7 පොයට සිල් සමාදන් වෙන පින්වතෙක්. ඒ වගේම ඔබ නිරතුරුව 5 සමාදන් වෙන පින්වතෙක්. නමුත් ඔබ තුල විශ්වාසයක් නැත්නම් මට මේ ජීවිතයේ උතුම් සෝවාන් ඵලයට පත් වෙන්න පුළුවන් කියලා. ඔබට විශ්වාසයක් නැත්නම් මේ ජීවිතේ මට විදර්ශනා නුවණ ඇති කරගන්න බෑ කියලා. පුළුවන් කියලා ඔබට විශ්වාසයක් නැත්නම් පින්වතුනි පෝය 12ට සිල් සමාදන් වුණා. ඔබ තාම ධර්ම රත්නයේ කෙරෙහි ශ්‍රද්ධාවට ඇවිල්ලා නැහැ. අන සැබෑ උපාසක උපාසිකාවක් වෙන පැන. එහෙනම් සැබෑ උපාසක උපාසිකාවක් බවට පත් වුණ කෙනා පින්තුනේ ආ සුගතිය තුලින් විදර්ශනා නුවණ කරා යන කෙනෙක්මයි. අපසු හැරෙන කෙනෙක් නෙමෙයි. සතර අපාය දිසාවට හැරෙන කෙනෙක් නෙමෙයි. එයා සද්ධානුසාරී ධම්මානුසාරී පැන ඉඳලා එයා සෝවාන් සතරදාගාමි අනාගාමි අරිහත් ඵලයන් කරා යන කෙනෙක් පිනතුනි. සැබෑ උපාසක උපාසිකාව. එනිසා බුදුරජාණන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාව, ඒ කියන්නේ චතුරාර්ය සත්‍ය තුළ ජීවිතයේ විසිරුවල දැකීම, ධර්ම රත්නය කෙරෙහි ශ්‍රද්ධාව, මේ උතුම් ධර්මයේ ගුණයන් විශ්වාසයෙන් ජීවිතයට එකතු කර සැකයක් නැහැ. එයා නියත විශ්වාසයක පසු වෙනවා. මම මේ ජීවිතේ මරණාසන්න මොහොතේ අවසාන චුතිසිත හෝ පංච උපාදානස්කන්ධය අනිත්‍යභාවය මතු කරනවා කියලා. ඒ තරම් විශ්වාසයයි ඇයි ලෝතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙන්නේ. මේ ලෝක ධාතුවේ දුර්ලභ මාර්ථය බුදුරජාණන් වහන්සේ. සැකයක් නැහැ. එයාට චතුරාර්ය සත්‍ය පිළිබඳ සැකයක් නැහැ. එයා දන්නවා චතුරාර්ය සත්‍ය මේ ලෝක ධාතුවේ ශ්‍රේෂ්ඨම දෙවෙනි දුර්ලභ මාර්ථයයි කියලා. එසා යා ධර්ම රත්නයේ කෙරේ සැබෑ ශ්‍රද්ධාව තියෙනවා. ධර්මාත්මයේ සියලු ගුණයන් ජීවිතයට එකතු කර ගන්නවා. ජීවිතයට එකතු කරන ධර්මයේහි පස්සික ගුණයා තමා තුළින් දකිනවා.
ධර්මය තමා තුළින් සීලේ ආනිසංස පක්ෂයා තමා තුළින් දකිනවා. සිල් සමාදන් වෙන කෙනා ආයිමත් සීලේ ආනිසංස මොනවද කියලා කාගෙන්වත් හොයන්න යන්න ඕනේ නැහැ. එයා සීලේ ආනිසංස තමා තුළින් දකිනවා ධර්මයේ පිපස්සිකයි. දන් දෙන කෙනා දානේ ආනිසංස කාගෙන්වත් අහන්න යන්න ඕනේ නැහැ. දන් දෙන කෙනාගේ දානේ ආනිසංසයේ පිපස්සිකයි. වර්ණයේ සැපේ බලයේ පේනවා. සිල් රකින්න කෙනාගේ ආනිසංසයේ පිපස්සිකයි. එයාගේ ජනප්‍රියභාවය යාට පේනවා. එයා ඕනම අභියෝගයකට මුහුණ දීමේ ශක්තිය යාට පේනවා. එයා බියගුල්ෙක් වගේ සැඟවී ඉන්න කෙනෙක් නෙමෙයි. එයා දන්නවා එයාගේ භවභෝග සම්පත් දවසින් දවස ආරක්ෂා වෙනවා. දැන් භික්ෂුවකගේ භවභෝග සම්පත් මොකද්ද? ආරෂ්ඨාංගික මාර්ගය, සම්මා ඥාන, සම්මා විමුක්තිය. ඒ භවභෝග සම්පත් දවසින් දවස වර්ධනය වෙනවා, ආරක්ෂා වෙනවා, පෝෂණය වෙනවා. එයා තම තුළින් දකිනවා ඊහිපස්සිකව. මේ ධර්මයේ සුන්දර ආර්ත්‍යයන්. ධර්මයේ ඕපනයිකයි. ධර්මයේ ඕපනයිකයි තමා තුළින් මේ ධර්මයේ දරාගන්නේ. තමා තුළින් මේ ධර්මයේ පුහුණු කරන්නේ. තමා තුළින් මේ ධර්මයේ ශ්‍රවණය කරන්නේ. තමා තුළින් මේ ධර්මයේ අවබෝධය කරා අරන් යන්නේ. ඕපනයික ගුණය තමා තුළින් දකින. ඒ වගේම ධර්මය පච්චත්තං වේතිතබ්බෝ. පින්වතුනි, එයා දකිනවා දුප්පත් තුනක් පොහසත් තුනක් කුලවත් තුනක් කුලහීන උනත්, ඒ වගේම කාන්තා උනත් පුරුෂ උනත් උගත් උනත් උනත් පින්වතුනි ආගම දහම මොකක් උනත් ප්‍රශ්නයක් නැහැ. ඔහු බුදුරජාණන් වහන්සේට කීකරුණං, බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාවන්ට කීකරුණං, ඔහු චතුරාර්ය සත්‍ය තුල ජීවිතේ විසිරවල දකින්න දක්ෂ කෙනෙක් නම්, ඔහු තෙරුවන් සරණ පිහිටි කෙනෙක් නම් පින්වතුනි ඔහුගේ ජාතිය ආගම කුලය අධ්‍යාපනය ස්ත්‍රී පුරුෂ භාවය මේ කුමක්වත් අදාළ වෙන්නේ නැහැ. ඔහු නිවන කරා යන කෙනෙක් කියලා බුදුරජාන් වහන්සේ කියනවා. ඔන ධර්මයේ ගුණයක්. එමන් ඔබ සැබෑ උපාසික උපාසිකාවක් නම් අනිවාර්යයෙන්ම මේ ගුණයන් පිළිබඳ විශ්වාසය ඔබ තුල තියෙනවා. ඊළඟට සංඝයා කෙරෙහි ශ්‍රද්ධාව. මොකද සංඝයා කෙරෙහි ශ්‍රද්ධාව කියන්නේ? අපි මහා සංඝරත්නයේ උදේට දැක්කහම වඳිනවා, දවල්ට වඳිනවා, රැයට වඳිනවා, සංඝයාට දන් දෙනවා, සංඝයාට බණට ආරාධනා කරනවා. මේවා තුලින් සංඝයා කෙරෙහි ශ්‍රද්ධාව ඇති වුණා කියලා කියනවද? එහෙම කියන්නේ නැහැ. එහෙමනම් අපේ රටේ ඉන්න ඔක්කොම බෞද්ධය තුල සංඝයා කෙරෙහි ශ්‍රද්ධාව ඇති වෙලා. සංඝයා කෙරෙහි ශ්‍රද්ධාව කියන්නේ සංඝයාගේ ගුණයන් තුලින් එයා සංඝයා දකින්න කෙනෙක්. සංඝයා සුපටිපන්නයි, සංඝයා උචුපටිපන්නයි, සංඝයා ඥායපටිපන්නයි, සංඝයා සාමීචිපටිපන්නයි. අනේ සංඝයාගේ ගුණයන් තුලින් සංඝයා දකින්නවා. සංඝයා සුපටිපන්නයි, සංඝයා කාමයන්ගේ නිසරුභාවය දැකලා, සංසාර බය දැකලා, ගිහි ජීවිතේ පරිබෝධ බව දැකලා, ඒ වගේම මේ භව ගමනේ තියෙනා වූ දුෂ්කර භාවයන් ගැඹුර දුක දැකලා, එයා ගිහි ජීවිතයෙන් මිදිලා උතුම් පැවිදි උපසම්පදාවට එනවා. සංඝයාගේ සුපටිපන්න ගුණය. සංඝයා සුපටිපන්න නිසා සංඝයා උචුපටිපන්නයි. එයා දුක දැකලායි පැවිදි උනේ. එයා දුකෙන් මිදෙන එකම මාර්ගය වන ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල ගමන් කරනවා. දුක දැකලා පැවිදි උනේ. එයා ජාති ජරා ව්‍යාධි මරණ දුක දැකලා පැවිදි උනේ. ඒක එයාගේ සුපටිපන්න ගුණය. එහෙනම් සුපටිපන්න ගුණයෙන් පැවිදි වුණා නම් එයා ඊළඟට යන්නේ කොතෙන්ටද? උචුපටිපන්න ඍජු මාර්ගය, දුකෙන් මිදීමේ ඍජු මාර්ගය වන ආර්ය අෂ්ටාංගික මාර්ගයට යන්නේ. එච්චර එහෙම නැතුව ආයිමත් දුක හොයාගෙන යන්නේ නැහැ. දුක හොයාගෙන යන්නේ නැහැ. එයා ආයිමත් ගිහි ජීවිතේ කරපු දේවල් කරන්න යන්නේ නැහැ. එයා ආයිමත් ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව හොයාගෙන යන්නේ නැහැ. එයා දන්නවා තෘෂ්ණාවෙන් යමක් කැඳුවද එතන තියෙන දුක. එයා තමා තුළින් දකිනවා. එයා තමා තුළින් දකිනවා ධර්මයේ හිපස්සිකයි. ඒ නිසා එයා දුක දැකලා පැවිදුනේ සුපටිපන්න ගුණය තුලින් නම් පැවිදුනේ. ඒ නිසා එයා උචුපටිපන්න ගුණය ඇති කරගත්තා. එයා ඍජු මාර්ගය වන ආර්ය අෂ්ටාංගික මාර්ගේ ගමන් කළා. ඒ නිසා මෙයා තුල ඥායපටිපන්න ගුණය ඇති වෙනවා. එයා ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල ගමන් කරලා සම්මා සමාධිමත් හිතක් ඇති කරගෙන, ඒ සම්මා සමාධිමත් හිතෙන් එයා ලෞකික ලෝකෝත්තර ඥානයන් ඇති කරගන්නවා. චුතූපපාත ඥාන, పూర్වේ නිවාසානුසී ඥාන, දිව්‍යසෝත, දිව්‍යචක්කු, ඉතින් ගියාම සෝවාන්, සකුරුදාගාමි, අනාගාමි ඥානයන්. අන්න සංඝයාගේ ඥායපටිපන්න ගුණය. සංඝයාගේ ඥායපටිපන්න ගුණය තුලින් සංඝයා සාමීචිපටිපන්න ගුණයට එනවා. සංඝයා ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල ශක්තිමත් වෙමින් ලෝකයාට ආර්ය අෂ්ටාංගික මාර්ගය දේශනා කරනවා. සංඝයා සතර සතිපට්ඨානය තුල ශක්තිමත් වෙමින් ලෝකයාට සතර සතිපට්ඨානය දේශනා කරනවා.
සංඝයා නිවන් මාර්ගය තුල ශක්තිමත් වෙනින් ලෝකයාට නිවන් මාර්ගයේ අන්න සංග්‍රහත්මේ ගුණයන් මේ ගුණයන් පිළිබඳ විශ්වාසය අපිට තියෙන්න ඕනේ. එතකොට මේ ගුණයන් පිළිබඳ විශ්වාසය තිබ්බායි කියන කාරණේදී බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කරන්නේ නැහැ ඔබේ පන්සලේ ඉන්න ස්වාමින් වහන්සේ තුල මේ ගුණයන් තියෙනවද කියලා හොයන්න කියලා. ඔබේ ආරණ්‍යයේ ඉන්න ස්වාමින් වහන්සේලා තුල මේ ගුණයන් තියෙනවද කියලා ඔබට හොයන්න කියන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ඔබට මුණ ගැහෙන යම් ස්වාමින් වහන්සේ කෙනෙක් වේද ඔහු උපසම්පදා වේවා සාමණේර වේවා මහා සංඝයා හැටියට දකින්න සුපටිපන්නයි උජුපටිපන්නයි ඥායපටිපන්නයි සාමිචි පරිපන්නයි ගුණයන් කියලා දකින්න. සංඝයාගේ වැරදි හොයන්න යන්න එපා. සංඝයා වැරදි කළොත් ඒ වාට දඬුවම් පටිච්චසමුප්පන්න සංඝයාට ලැබෙයි. ඒක අපිට අදාළ නැහැ. මම වැරදි කළොත් ඔබලා බය වෙන්න එපා. එයි මම වැරදි කළොත් ඔබලා බය වෙන්නේ. එයි මම වැරදි කළොත් ඔබලා විවේචනය කරන්නේ. පින්වතුනි මම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකේ. මම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකත්වයේ තුල ඉඳලයි ඔබේ සිව්පසේ ඔබ මං ගන්නෙ. මං යැපෙන්නේ ඔබේ සිව්පසේ. මං ජීවත් වෙන්නේ ඔබේ සිව්පසේ. මං නිරෝගී වෙන්නේ ඔබේ සිව්පසේ. මම මේ සෙවනට ඉන්නේ ඔබේ සිව්පසේ. එහෙමනම් ඔබෙන් සිව්පසය ගන්න මම ඔබ සිව්පසයේ පූජා කරන්නේ උතුම් සංඝයා අරමුණු කරගෙන. සාරිපුත්ත මහ රහතන් වහන්සේ අරමුණු කරගෙන. යසෝදරා උත්තමාවියන් කරු. සීවලි මහෝත්තමයන්න් වහන්සේ අරමුණු කරගෙන. එහෙම පූජා කරද්දී මම ඔබෙන් වංචාකාරීව පැන්නුගුරක් ගත්තොත් ඒ පැන්නුගුර පින්වතුනි ලේ වමනයක් වෙනවා කවදාවි. ඒ පිටිබඳව බිය වෙන්න එපා. ඔබට වංචා කරලා මම පින්ඩපාත කටක් ගත්තොත් ඒ පින්ඩපාතය කවදා හරි ගිනි අඟුරු ගොඩක් වෙනවා. ඒ පිටිබඳව බය වෙන්න එපා. එසා බුදුරජාණන් වහන්සේ ඔබට පනවන්නේ සැබෑ උපාසිකාව උපාසකයා ලෝකය දකින්නේ සංඝයා දකින්නේ වැරදි තුලින් නෙමෙයි. අපේ පන්සලේ හාමුදුරන් සුපටිපන්න උජුපටිපන්න ඥායපටිපන්න සාමිජුපටිපන්න ගුණයන් හොයින් වෙන්නේ නෙමෙයි. අනේ මේනම් උතුම් සංඝයාමයි. එතෙන්ට එන්න. බුදුරජාණන් වහන්සේ සංඝ සමාජයේ පනවන්නේ ගිහි පින්වතුන්ලාට සංඝ සමාජය නිවැරදි කරන්න යන්න නෙමෙයි. සංඝ සමාජයේ හරි වැරදි හොයන්න යන්න නෙමෙයි. සංඝ සමාජයේ උපයෝගී කරගෙන ඔබට නිදහස් වෙන්න. අන්න සැබෑ උපාසකයා. සංඝ සමාජයේ උපයෝගී කරගෙන ඔබ නිදහස් වෙන්න. ඔබට තේරෙනවා නම් යම් ස්වාමින් වහන්සේ කෙනෙක් වරදක් කරනවා කියලා ඔබ දක්ෂ විය යුතුයි. ඒ ස්වාමින් වහන්සේ ඔබේ නිවන උදෙසා උපයෝගී කරගන්න. ඔබේ සුගතිය උදෙසා උපයෝගී කරගන්න. ඔබේ හෘද සාක්ෂිට තට්ටු කළහන් ඔබ ඒක කරනවාද කියලා. ලෝකේ නිවැරදි කරන්න බෑ. ලෝකේ නිවැරදි වෙන්නේ නැහැ. ඇයි ඒ? ලෝකය කියන අර්ථය කැඩෙන බිඳෙන විසිරෙන අර්ථයයි. ලෝකය කැඩෙනවා බිඳෙනවා විසිරෙනවා මොනවද කැඩෙන්නේ? රූපය කැඩෙනවා බිඳෙනවා විසිරෙනවා. වේදනාවෝ කැඩෙනවා බිඳෙනවා විසිරෙනවා. සංඥාවෝ සංස්කාරයෝ විඥානයෝ කැඩෙනවා බිඳෙනවා විසිරෙනවා. එනිසා මේ පංච උපාදානස්කන්ධ ලෝකය කාටවත් නිවැරදි කරන්න බැහැ. ලෞතුරා බුදුරජාණන් වහන්සේලා ලක්ෂ ගානක් පහළ වෙලත් මේ ලෝකය නිවැරදුනේ නැහැ. එනිසා ඔබ දක්ෂ විය යුතුයි. සැබෑ උපාසක උපාසිකාව දක්ෂයි. ඒ කැඩෙන බිඳෙන විසිරෙන ලෝකය උපයෝගී කරගෙන පින්වතුනි නොකැඩෙන නිවන කරා යන්න. නිදහස කරා යන්න. අන සැබෑ උපාසක උපාසිකාවගේ ගතිය. ඒතොර දැන් මේ අපි තාම කතා කළේ ආරෂ්ඨාංගික මාර්ගයේ සම්මා දිට්ඨියට අදාළව තෙරුවන් කෙරෙහි සද්ධාව. එයා තෙරුවන් කෙරෙහි සද්ධාව නිවැරදි ආකාරයෙන් ජීවිතයට එකතු කරගත්තා. අන ධර්ම මාර්ගයේ මුල, අන නිවන් මාර්ගයේ මුල. එතකොට අපි එතෙන්ට එන්නේ නැතුව අපි කොච්චර සිල් සමාදන් වුණත්, මෛත්‍රිය වැඩුවත්, සමාධිය වැඩුවත්, විදර්ශනා වැඩුවත් ඒවා අර්ථවත් දහම් බවට අපිට පත් කරලා දෙන්නේ නැහැ. ඇයි? මුල දුර්වලයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ යමෙක් තෙරුවන් කෙරේ සද්ධාව තුල අර්ථවත්ව පිහිටියාද ඔහුයි උපාසක උපාසිකා බවට පත් වෙන්නේ. එහෙනම් අර්ථවත්ව පිහිටියා කියන්නේ එයා චතුරාර්ය සත්‍ය තුල ජීවිතේ විසිරෝලා දකින්න දක්ෂ කෙනෙක්. ඒ වගේම එයා ධර්ම රත්නේ සංඝ රත්නේ ගුණයන් තුලින් ධර්ම රත්නේ සංඝ රත්නේ දකින්න දක්ෂ කෙනෙක්. එයාට සංඝයාගේ වැරදියා දකින්නේ නැහැ. ඒක අපිට අදාළ නැහැ. උන්වහන්සේලා වැරදි නම් උන්වහන්සේලා පටිච්චසමුප්පන්න වේවා අරණ්‍යයි. මට පේන්නේ උන්වහන්සේ සුපටිපන්නයි උජුපටිපන්නයි ඥායපටිපන්නයි සාමිච්චිපටිපන්නයි කියන අර්ථය තුලින් මේ ලෝක ධාතුවේ ශ්‍රේෂ්ඨම පුණ්‍ය කෙතයි කියන අර්ථයෙන්
ඔබ නිදහස් වෙලා යන්න. උන්වහන්සේගෙන් ගන්න තියෙන පින කුසලය විදර්ශනාව ජීවිතයට ඔබ නිදහස් වෙලා යන්න. පින්තුනේ අන්න එතනයි සැබෑ උපාසක උපාසිකාව කියන අර්ථය තියෙන්නේ. එනිසා ඔබ මේ උතුම් තෙරුවන් සරණ නිවැරදි මාර්ගයෙන් ජීවිතයට ගත්තනම් සම්මා දිට්ඨිය මෙතන තියෙනවා. කර්මය කර්මඵල විශ්වාසය ඔබට එනවා. පටිච්ච සමුප්පන් උපත පිළිබඳ විශ්වාසය ඔබ ඇවිල්ලා. ඒ වගේම අම්මා තාත්තගේ ගුණයන් පිළිබඳ විශ්වාසය, දානේ සීලේ ආර්ථයන් පිළිබඳ විශ්වාසය, ඕපපාතික සත්ත්ව උපත පිළිබඳ විශ්වාසය, අනේ මට මේ ජීවිතේ නියත වශයෙන් සෝවාන් ඵලයට පත් වෙන්න පුළුවන් කියන විශ්වාසය එනවා. ඒ නිසාම ඔබ තුල සම්මා සංකප්ප වැඩෙනවා. හේතුඵල ධර්මයෝ. සම්මා දිට්ඨිය වැඩුණා නම් සම්මා සංකප්ප වැඩෙනවා. ආයිමත් ඒකට ඇඟිල්ලෙන් ඇනලා කියන්න ඕනේ නැහැ. ඒවා හේතුඵල ධර්මයන්. සම්මා සංකප්ප වැඩෙද්දී සීලයට අදාළ මාර්ගංග තුන වැඩෙනවා. ආජීව අට්ටමක සීලය වැඩෙනවා. කවුරුත් බල කරන්න ඕනේ නැහැ සීල් සමාදන් වෙන්න කියලා. කවුරුත් අල්ලු කරලා යවන්න ඕනේ නැහැ. හේතුඵල ධර්මයන් තුලින් වැඩෙනවා. එයි සැබෑ උපාසකෙක්, සැබෑ උපාසිකාවක්, සැබෑ ආකාරයෙන් තෙරුවන් සරණ තුල හිටියා. ඒ නිසා මෙයාගේ සම්මා සංකප්ප වැඩිලා එයා සීලේ මාර්ගංග තුන ශක්තිමත් වෙනවා. ආජීව අට්ටමක සීලය දිවිහිමියෙන් ආරක්ෂා කරනවා. ඒ ආචීව අට්ටමක සීලේ ආරක්ෂාවෙද්දී එයා තුල සම්මා වායාමෝ වැඩෙනවා. එයා පින්කම් කරන්නේ දන් දෙන්නේ කොහොමද? ආචීව අට්ටමක සීලේ ආරක්ෂාව තුල. ආචීව අට්ටමක සීලේ ආරක්ෂාව තුල එයා පින්කම් කරන්නේ. එයා දන් දෙන්නේ අන්න සම්මා වායාමයන් වැඩෙද්දී එයා තුල සම්මා සතිය ඇති වෙනවා. මොකද සම්මා සතිය එයා ධර්මයේ අධර්මයේ නිවැරදිව දැන් දකිනවා. එයා ආර්ය ශ්‍රාන්තික මාර්ගයේ තමා තුලින් දකිනවා. එයාට ආර්ය ශ්‍රාන්තික මාර්ගයේ අර්ථය කාගෙන්වත් අහන්න ඕනේ නැහැ. මහත්යෝ සම්මා දිට්ඨිය මොකද්ද කියලා කාගෙන්වත් අහන්න ඕනේ නැහැ. සම්මා සංකප්ප කියන්නේ මොකද්ද කියලා කාගෙන්වත් අහන්න ඕනේ නැහැ. නෙක්ඛම්මේ මොකද්ද කියලා කාගෙන්වත් අහන්න ඕනේ නැහැ. ආජීව අට්ටමක සීලය රැකීමෙන් ලැබෙන ආනිසංස මොනවද කියලා කාගෙන්වත් අහන්න ඕනේ නැහැ. ධර්මයේ පිස්සිකයි. තමා තුලින් තමා දකිනවා. එයාගේ කර්මය කර්මඵල විශ්වාසයේ තමා තුලින් දකිනවා. කෙනෙක් බනිද්දී සුවපත් වේවා කියලා හිතනවා. කෙනෙක් චෝදනා කරද්දී සුවපත් වේවා කියලා හිතනවා. කෙනෙක් ගහන්නේද්දී මගහැරලා යනවා. ලෙඩක් අසනීපයක් හැදෙද්දී පින්තුනේ රූපය අනිත්‍යයි කියලා දකිනවා. ගන්න ඕනේ බෙහෙත් ටික නිවැරදිව ගන්නවා. පින්තුනේ තමා තුලින් ලෞකික ප්‍රඥාවේ ශක්තිය, සම්මා දිට්ඨියේ ශක්තිය වැඩෙනවා. එයා කේන්ති නොගන්න කෙනෙක්. කේන්ති ගන්න ලෝකයා ඉදිරියේ යා මෛත්‍රිය වඩන කෙනෙක් වෙනවා. දේශ කරන ලෝකයා ඉදිරියේ යා මෙත් වඩන කෙනෙක් වෙනවා. තුෂ්ණාවෙන් බදා ගන්න ලෝකයේ ඉදිරියේ එයා නෙක්ඛම්මය පුහුණු කරන කෙනෙක් වෙනවා. ඒ නිසා මෙයාගේ ආචීව අට්ටමක සීලය ශක්තිමත්. පින්තුනේ අවැරදි ආජීවයන්ට යන්නේ නැහැ. බඩගින්න හිටියත් අවැරදි ආජීවයන්ට යන්නේ නැහැ. සම්මා සතිය ඇති වුණා. ආර්ය ෂ්ටාංගික මාර්ගයේ මාර්ගාංග 6 අර්ථය තමා තුලින් දකිනවා. එයාට සැකයක් නැහැ, විචිකිච්ඡාවක් නැහැ. කල්යාණ මිත්‍ර ආශ්‍රය සද්ධර්ම ශ්‍රවණිය නුවණින් මෙනෙහි කිරීම කියන අර්ථයන් පිළිබඳ විචිකිච්ඡාවක් සැකයක් නැහැ. චතුරාර්ය සත්‍ය පිළිබඳ සැකයක් විචිකිච්ඡාවක් නැහැ. නිවන් මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගයයි කියලා විචිකිච්ඡාවක් නැහැ. මොකද එයාට පේනවා දෙයනේ මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වැඩෙන්න තෘෂ්ණාව ශේ වෙනවනේ, තෘෂ්ණාව අඩු වෙනවනේ, තෘෂ්ණාව සීනි වෙලා යනවනේ. එයාට තමා තුලින් පේනවා එයා ලෝකයේ බදා ගන්න යන්නේ නැහැ. එයා රූපයේ බදා ගන්න යන්නේ නැහැ. එයා විඳින් බදා ගන්න යන්නේ නැහැ. එයා සංඥාවෝ සංස්කාර විඥානයෝ බදා ගන්න යන්නේ නැහැ. එයා ඒවෙන් බැහැර වෙනවා. ඒ තෘෂ්ණාව අඩු කර ගන්නවා. තෘෂ්ණාවෙන් ඈත් වෙනවා. තෘෂ්ණාව සියුම් කර ගන්නවා. එයා සමාජයෙන් බැහැර වෙනවා. පින්තුනේ සම්මා සතිය. එයා චතුරාර්ය සත්‍ය තමා තුලින් දකිනවා. එයා ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මාර්ගාංගවල ශක්තිය එහි පස්සිකෝ තමා තුලින් දකිනවා. එයාට මාර්ගය කෙරෙහි සැකයක් නැහැ. මාර්ගය කෙරෙහි විචිකිච්ඡාවක් නැහැ. එයා තුල නියත විශ්වාසයක් තියෙනවා. අනේ මේ චතුරාර්ය සත්‍යෝමයි නිවන්ට අදාළ ධර්මය. මේ උතුම් ආර්ය අෂ්ටාංගික මාර්ගයමයි තෘෂ්ණාව නිරෝධය කරන ධර්මය. දැන් මගේ තෘෂ්ණාව අඩුනේ. මගේ තෘෂ්ණාව අඩුයි. මම බිරිඳ නිසා ඇලීම් ගැටීම් වලට යන්නේ නැහැ. මං සාම්පුරුෂයා නිසා ඇලීම් ගැටීම් වලට යන්නේ නැහැ. මං දරුවා නිසා ඇලීම් ගැටීම් වලට යන්නේ නැහැ.
මම හේතුඵල ධර්මයන් දකිමින් මම සෑම දෙයක්ම ධර්මයේ උපේක්ෂාවෙන් විඳින විසඳනවා අන සම්මා සතිය ඒ සම්මා සතිය සකස් වෙද්දී පින්තුනේ සැකය විචිකිච්ඡාව බැහැරට යද්දී ධර්ම මාර්ගය තමා තුලින් දකිද්දී සම්මා දිට්ඨි සම්මා සංකප්ප සම්මා වායාමයන්ගේ අර්ථයන් තමා තුලින් දකිද්දී සැකය විචිකිච්ඡාව බැහැර වෙද්දී ඒ හිත උතුම් සම්මා සමාධියට එනවා අන උපාසක උපාසිකාවකගේ මාර්ගය අතන නැවතුන්නේ නැහැ දැන් බුදුරජාණන් වහන්සේ තෙරුවන් කෙරෙහි සද්ධාව ඇති කරගත්ත කෙනායි උපාසක උපාසිකාව කියලා දේශනා කරනවා එහෙනම් ඒ තෙරුවන් කෙරෙහි සද්ධාව කියන්නේ මෙන්න මේ වගේ දෙයක් හොඳට තේරුම් ගන්න එහෙම නැතුව පන්සල් ගියා සිල් සමාදන් වුණා දන් දුන්නා බණ ඇහුවා එතනින් විතරක් මේ ප්‍රශ්නේ විසඳගන්න යන්න එපා මේ සද්ධාව තුල තිබිය යුතු වේ ශ්‍රේෂ්ඨ ධර්මතාවයෝ ගුණාංගයන් උපකාරක ධර්මයෝ මේ සියල්ල ජීවිතයට එකතු වෙන්න ඕනේ එහෙනම් තෙරුවන් කෙරේ සද්ධාව ඇති කරගත් උපාසක උපාසිකාව පින්වතුනි මාර්ගය තුල නොනවතින ගමනක් යන කෙනෙක් ඒ තෙරුවන් කෙරේ සද්ධාව ඇති වුණා කියන තැනදී සම්මා දිට්ඨිය තියෙනවාද කියලා හොයන්න යන්න ඕනේ නැහැ සම්මා සංකප්ප තියෙන්න ඕනද කියලා හොයන්න යන්න ඕනේ නැහැ සම්මා සංකප්ප තියෙන කෙනා තුල ආචීව අට්ඨමක සීලය තියෙනවාද නැද්ද කියලා හොයන්න ඕනේ යන්නේ අවශ්‍ය නැහැ ආචීව අට්ඨමක සීලය ශක්තිමත් නම් එයාගේ පින්කම් සම්මා වායාමයක් වෙනවා කියන එක නියතයක්මයි ඒ තුලින් එයා සම්මා සතිය මාර්ගයේ තමා තුලින් දකිනවා ඒ දැකීම තුල එයාට සැකයේ විචිකිච්ඡාව පහ වෙනවා සති සම්බොජ්ජංගයේ තුලින් එයා යන්නේ සම්මා සමාධියට සම්මා සමාධියෙන් එයා පංච උපාදානස්කන්ධ ලෝකය විනිවිද දකිනවා රූපය විනිවිද දකිනවා වේදනාව විනිවිද දකිනවා සංඥාව සංස්කාර විඥානයෝ විනිවිද දකිනවා ඒවා මමයේ මගේ කියලා දකින්නේ නැහැ ඒ පංච උපාදානස්කන්ධ ලෝකය විනිවිද දකිද්දී සම්මා සමාධිමත් හිත පින්තුනේ අපිව විදර්ශනා නුවණ කරා රන් යන සම්මා ඥාන කරා රන් යන සම්මා විමුක්තිය කරා රන් යන එමනම් පින්තුනි ඔබ පින්වත් මහත්මයා ඇසුවේ ප්‍රශ්නය බොහොම සරල ප්‍රශ්නයක් මතු පිටින් පෙනෙද්දී ස්වාමින්වහන්සේ උපාසක උපාසිකාව කියන්නේ කිනම් අර්ථයක්ද කියලා උපාසක උපාසිකාව කියන්නේ තෙරුවන් කෙරේ සද්ධාව ඇති කරගත්තා කියන අර්ථයයි නමුත් තෙරුවන් කෙරේ සද්ධාව කියන්නේ මෙන්න මේ සියලු අංගයන්ගෙන් හේතුඵල ධර්මයන් තුලින් පරිපූර්ණ වෙන ධර්මතාවයක් ධර්මයෝ ධර්මය වඩත් කියන ධර්මතාවය තුළ ඔබ සැබවින් තෙරුවන් සරණ ඇති කරගත්තනම් තෙරුවන් සරණ පිහිටියානම් අනිවාර්යයෙන්ම ඔබට සම්මා සමාධිමත් හිතක් කරා යන මාර්ගය ඔබ තුළින්ම මතුවෙන්න ඕනේ. ඔන්න ඔතන තමයි මහත්යෝ ඔය ප්‍රශ්නෙට මට දෙන්න තියෙන පිළිතුර වෙලා තියෙන්නේ. පින්වතුන් කල්පනා කරන්න මේ සුන්දර බක් පුරපසළොස්වක පොය දවසේ මේ රාත්‍රියේ සිරස ගුවන් විදුලි ඉදිරියේ වාඩි වෙලා මේ විදර්ශනා රාත්‍රිය ශ්‍රවණය කළා වූ පින්වතුන්ලා සියලුම දෙනාටත් ඒ වගේම ගම්වාසී රටවාසී පින්වතුන්ලා සියලු දෙනාටත් ඒ වගේම ඒ උත්තරීතර මහානායක ස්වාමින් වහන්සේලා ඇතුළු සියලුම වන්දනීය මහා සංඝරත්නයටත් මේ පින් නිරුක් නිරෝගී සුවපත් භාවයේ දීර්ඝායුෂ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයෝ දැකීමට මේ පින් උත්තම ශක්තියක් වේවා කියලා මේ සිතින් ආශිර්වාද කරනවා ඒ වගේම ඒ උපකාරක ධර්මයන් සකස් කර දුන් පින්වත් සාරද මහත්මයාට පින්වත් චන්දන මහත්මයාට ඒ වගේම සිරස ප්‍රධානී ඒ සජිත් රත්නායක මහත්මයා ඇතුළු කාර්ය මණ්ඩලයේ සිරුම පින්වතුන්ලාටත් මේ උතුම් ධර්ම දානමය පින් නිරුක් නිරෝගී සුවපත් භාවයේ දීර්ඝායුෂ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයෝ දැකීමටම මේ පින් උත්තම ශක්තියක් වේවා සියලු දෙනාට දීර්ඝායුෂ සැලසේවා. තෙරුවන් සරණයි.